නව පරපුරේ ගායන ශිල්පීන් අතරින් ඉතාමත්ම දක්ෂ ඒ වගේම ජනප්‍රිය ගී නිමැවුම්කරුවෙක් වන ඔහු සෑම විටම අලුත් විදියට හිතන අලුත් දෙයක් කරන්නට වෙර දරන කලාකරුවෙක්. කිහිල් බද්දර ග්‍රාමයේ උපන් කූරු ගමගේ ලහිරු පෙරේරා වන ඔහු කුඩා කල සිටම සංගීත ක්ෂේත්‍රයට දැක්වූයේ ඉමහත් ඇල්මක්. රම්බරි කියපන් උඹේ නොම්බරේ, තන්දුරි කමුද නොදා බරබරේ. 2009 පෙබරවාරි මස ඔහුගේ එක් ගීතයක් මුළු ලක් දෙරණේම වෙනස්ම ගීතයක් ලෙස ජනප්‍රියත්වයට පත් වූවා. ඒ රම්බරි ගීතයයි. සෑම දෙයක් පිළිබඳවම සුභවාදීව සිතන සොඳුරු කලාකරුවා. අද මහේෂ් දෙනිපිටියගේ සංගීතය අලුත් කරන සංගීතයෙන් හැඩගැන්වූ එල් ස්ටුඩියෝ තුළින් ඔබේ රසවින්දනය. සුභ සන්ධ්‍යාවක් දෙරණ ටීවී බලන් ඉන්න හැමෝටම. ඉතින් අද ලහිරු පෙරේරා ඇවිල්ලා ඉන්නවා ලාසිඤ්ඤෝ විදියට ඩෙල් ස්ටුඩියෝ එකෙන්. ඉතින් මගේ සින්දු මේ පැයක් පුරාවටම අහන්න පුළුවන් වෙනස්ම වෙනස් ආකාරයකට. ඉතින් මහේෂ් දෙනිපිටිය අයියා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය, හොඳම ලංකාවේ ඉන්න හොඳම වැඩකාරයෝ ටිකක් තමයි මේ ඉන්නේ. බුලට් ටිකක් ඇත්තටම ඔව්. ඔයගොල්ලෝ හොඳට දන්න කට්ටියක් ඇවිල්ලා ඉන්නේ. ඒත් එක්කම හොඳ ගායක ගායිකාව පිරිසක් ඉන්නවා මෙතන. මට වඩා හොඳට සින්දු කියන්න පුළුවන් සෙට් එකක් ඉන්නේ මෙතන. ඉතින් අද මේ පැය ඔයගොල්ලන්ට වෙනස්ම ආකාරයක අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඉස්සෙල්ලාම කියන්න යන්නේ මාව ගායකයෙක් කරපු ගීත. ලංකාවේ ගොඩක් කට්ටිය නොයෙකුත් තේරුම් දුන්න මේකට. ඉතින් මොනාහරි වෙලා මම ගායකෙක් වුණේ මේ ගීතය හින්දා. ඉතින් අදත් ඔයගොල්ලන්ට පුළුවන් මේ සින්දුව ඉවර වෙනකම්ම මේ සින්දුවේ තේරුම හොයන්න. ඉතින් මේ රම්බරි. රම්බරි කියපන් උඹේ නොම්බරේ, තන්දුරි කමුද නොදා බරබරේ. වාකර කවුද ඉන්නේ ජරමරේ, අම්පාරේ මල්ලි නිදිද කාමරේ. ජම්බෝලෙ වගේ ඉන්න සුන්දරා, සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා. දංගොල්ලෙ මාම ඇවිත් මහකුණා, ගස් පල්ලෙ ඉඳන් බොමුද රාපෙරා. රපට ඩපට රපට ඩපට රපට ඩපට රපට ඩප් රපට ඩපට රපට ඩපට වන් ටු ත්‍රි දුවගෙන එන්න මල්ලි, එන්න මල්ලි නැගිටලා. මෙන්න මල්ලි, මෙන්න මල්ලි රස කතා. පාපාගේ කපල ගන්න ප්ලේන් ජීවක් කරලා ගන්න. එන්න මල්ලි, එන්න මල්ලි නැගිටලා. එන්න නංගි, එන්න නංගි හැඩදමා. ඒලි වෙනකන් සින්දු පිය මුරොක් වෙලා. ලොක තියෙන හොඳම සොමිය එලි වෙනකන් අපේ ජොලිය ගන්න නංගි, ගන්න නංගි එක් වෙලා. රපට ඩපට රපට ඩපට රපට ඩපට රපට ඩප් ඩප් රපට ඩපට රපට ඩපට රපට ඩපට ඩපට ඩපට. කන්නඩි දැම්මත් හැඩ වැඩි, කවුද ඒක පාර ගත්තේ අන්තිමේ. ලොරි බාගේ මට දුන්න සුඩ පාටේ, මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ. උම්මානෙන් වතුර බොමුද සෝබනා, හඳ පානේ බිඳු කියමු රංජනා. ලොරි බාගේ රවුමක් යමු රැවෙලා, මරදානේ පරාට කමුලන් වෙලා. Thank you.
මීලකට කියන්නේ යන ගීතය ඇත්තටම මම විදේශගත වෙලාවේදී කියන්නේ වැඩිදුර අධ්‍යාපන කියලා බණ්ඩ කියන්නේ විදේශගත වෙලාවේදී තමයි ඔය සින්දු ප්‍රමාණයක් හැදුනේ. ඉතින් රම්බරි ඉඳලා හැදෙන සින්දු. ඒක හැදෙන්න කලින් ඒ කියන්නේ ඉස්සෙල්ලාම හැදුණු ගීතය තමයි මේ දෑසින් පෑ කියන ගීතය. ඉතින් ඒ කාලේ ඒ ගීතය හදද්දි තිබුණ গিitar එකක් මගේ නෙමෙයි අනුන්ගේ සඳුරුවන්ගේ গিitar එක. මේ ඒකේ එයා গিitar එක අයින් කරලා තිබුණා මේ গিitar එක වැඩ කරන්නේ නැහැ කියලා. මොකද ඒක ටියුන් කරගන්න බැරුව ඇත්තටම. බලපුවාම ටියුන් කරපුවාම හොඳ গিitar එකක් එක්ක. ඉතින් ඒක ගහන්න පුළුවන් වෙලා තිබුණේ කෝඩ්ස් 4-5යි ඊ මයින ඩී සී ඔය ටික විතරයි ගහගන්න පුළුවන් වෙලා තිබුණේ. ඉතින් ඒක අරගෙන ඉස්සෙල්ලාම හදපු සින්දුව තමයි මේ දැසින් පෑ කියන ගීතය. ඉතින් මා ඒ කියන්නේ මායි මනුරංග එකතු වෙලා හදපු පළවෙනි ගීතය තමයි දැසින් පෑ කියන ගීතය. ඉතින් අද গিitar 3ක් තියෙනවා. গিitar 3ක් තියෙනවා. ඒත් එකම මහේෂ් අයියා කෝඩ්ස් බර ගාණක් දාලා තියෙනවා. ඉතින් අද අපි ඒක අහමු. සින් පෑමා ඉගිමැරු දෙවුලියේ රහසින් නෙයි හැඟුමන් මතුවී හදේ නෙතගින් පෑවිසිරි උණුහුම රැඳේ දැසින් පෑමා ඉගිමැරු දෙවුලියේ යලි කිසිදා නොලියු මේ ආදරේ Thank you.
බලාහිදිම් හරින් සදානොයම්ලඟින් බලාහිදිම් හරින් සදානොයම්ලඟින් මෙතේවෙලි හදේ ඇලෙන් මගේ දැසින් පෑමා ඉඟි මැරු දෙවුලියේ රහසින්නේ හැඟුමන් මතුවී හදේ මෙතගින් පෑවිසිරි උණුහුමරගේ දැසින් පෑමා ඉඟි මැරු දෙවුලියේ යලි කිසිදා නොලියු මේ ආදරේ පැතුම්මුවෙන් සදාවිනිම් සුවෙන් පැතුූ පැතුම්මුවෙන් සදාවිනිම් සුවෙන් අතේවෙලි ළඟින් රැලෙන් මගේ දැසින් පෑමා ඉඟි මැරු දෙවුලියේ රහසින්නේ හැඟුමන් මතු වී හදේ මෙතගින් පෑවිසිරි දැසින් පෑමා ඉඟි මැරු දෙවුලියේ යලි කිසිදා නොලියු මේ ආදරේ මගේ සංගීත ජීවිතයේ දෙවැනි පරිච්ඡේදය ලාසිඤ්ඤෝ පටන් ගත්තේ මේ ගීතෙන් මොට්ටු. ඇත්තටම ඒකේ මම ඩබල් ඇක්ටිං කළා. ලාසිඤ්ඤෝ සහ ලාසිඤ්ඤෝ රීතා දෙන්නම හිටියා. ඉතින් දෙන්නටම රඟපෑවේ මම. කට්ටිය ගොඩක් කට්ටිය කිව්වා ලහිරුවර මහතුණාට හරි ලස්සන එක්කෙනෙක් අරන් තියෙනවා ගෑනු ළමෙක්ව කියලා. ඒ මම තමයි. ඉතින් රෙගේ ගීතයක්, ඒකෙත් ඔරිජිනල් පර්කෂන් ප්ලේ කරේ රකිත. ඉතින් අද අමුතුම අමුතු විදිහකට තමයි ප්ලේ කරන්න යන්නේ ඩෙල් ස්ටුඩියෝ එකේ. ඉතින් මේකට වැනි වැනි ඉන්න ඕනේ, හොඳට නටන්න පුළුවන්. අපි ගමු. දැම්මානේ මට වෙට්ටු කවදා හරි කරනවා නම් ගිව මට්ටු සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු මොට්ටු මොට්ටුවට මතුරල ඕග්‍රී කට්ටු කට්ටු මොට්ටු දී ඇහට උනමම තුට්ටු තුට්ටු ඇයිද දැම් පෙරලෙන්නේ පානිට්ටු කටගස්ම වීමා ලෝකෙට පේනවා තලුමරා මාවම බයිටට ගන්නවා විසහැරුණු ඒ මේ අද මා දුවනවා
වකඳුළු සතුටු සතුටු ඉතිරි උනේ මට ඒ බව්වා නකුතු නකුතු සමගියෙන් ඉන්නේ අපි වකුතු වකුතු කවදා හරි පෙන්නන වරැඹු පාටු ඒ කාලේ අපි කෑවේ කෝටි කුට්ටු කුට්ටු කෙලින් දීපු කොණ්ඩේ උනානේ පොකුටු පොකුටු තුන් වේල කන්නේ දාලා සීටු සීටු හිටගෙන ගිලින්නයි වෙන්නේ ඊළඟට කියන්න එන ගීතය ඇත්තටම මගේ ගීතයක් නෙමෙයි. මේකේ මුල් ගායනය අපේ සුනිල් පෙරේරා මහත්මයාගේ, සුනිල් අංකල්ගේ, ආදරණීය සුනිල් අංකල්ගේ. මොකද තරුණයන්ට අතහිත දෙන, මම දන්න මුළු හදවතින්ම අතහිත දෙන එක්කිනා තමයි සුනිල් පෙරේරා කියලා කියන්නේ. ඉතින් සින්දුවක් තෝරගන්නද කියලා අහපුවාම සුනිල් අංකල් කිව්වා ඕන එකක් අරන් ඕන තරම් කියන්න කියලා. ඉතින් අපි තෝරගත්තා පිටිකොටපං නෝනේ කියන ගීතය. ඉතින් ගොඩක් ස්තුතියි ඒකට සම්බන්ධ වෙච්ච ඔක්කොම මතක් කරනවා. ඒකට මහන්සි වෙච්ච කට්ටිය ඒ සින්දුව හදන්න. ඉතින් අද අපි අමුතු විදිහකට තමයි කියන්න යන්නේ. අත්‍තරම කිව්වොත් එහෙම අපි අමාරුවෙන් හොයාගෙන ආවා මේ ළඟපාතකින් මුං ඇට දාපු පිනීරයක් එක්ක. වංගෙඩියක් හෙව්ව, වංගෙඩියක් තිබුණ නෑ. මෝල් ගහක් අතේ දරාගෙන ඉන්නවා අර අහක බලන එක්කෙනා ගෛරික. මෝල් ගහ කොටන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ එච්චර හිතන්න එපා. කොහොම හරි අද සින්දුව කියනවා පොඩි වෙනසකුත් එක්ක. හරි, අපි අහලා බලමු මොකද්ද මේ සින්දුවට වෙන්න යන්නේ කියලා. පිටිකොට පන්නුනේ පිටිහල පන්නුනේ හෙට උදේට කන්නට මට ඉදියා පංගුනේ. පිටි හලලා දැන්නම් මට එපා වෙලා, උයන පිහන වැඩ කරලම මං හොඳටම කෙට්ටු වෙලා. කොට පම් පිටි හල පරට කන්න ඉතියාපන්. තඹ තඹ මේ මිනිහට උදේ හවස දුන්නට මම අඹ කරන තඹ සදයක් දෙන්නේ නෑ මගේ අපට. පිටි කොට පම් පිටි හල පරට කන්න ඉතියාපන්. බුලබනිස් කෑවත් මට කිසි ගතියක් නෑ.
මුන් ඇටමට එපා කිරිබත් මට එපා උඹේ අතින් රසට හදලා ඉදි ආප්ප ටිකක් අන්න පිටිකොට පන්නුනේ පිටිහල පන්නුනේ හෙට උදේට කන්නට මට ඉදි ආප්පන් ඕනේ පිටිකොට පන්නුනේ පිටිහල පන්නුනේ හෙට උදේට කන්නට මට ඉදි ආප්පන් ඕනේ හෙට උදේට කන්නට මට ඉදි ආප්පන් ඕනේ නිකං කන්න බෑ කිරි පොත් නැතුව ඉදියා පෙලිසල යන්නේ උඹල කඩ දාලා සම්බෝලෙ හදලා මගේ දොල දුක නිවා ගන්න ඉදියා අප ටිකක් කන්න පිටිකොට පන්නුනේ පිටිහල පන්නුනේ හෙට උදේට කන්නට මට ඉදියා පංගුනේ පිටිකොට පන්නුනේ පිටිහල පන්නුනේ හෙට උදේට කන්නට මට ඉදියා පංගුනේ ඔෆිස් වැඩයි ගෙදර වැඩයි මෙහෙම ගියොත් පිස්සු හැදෙයි ළමයි දෙන්න යක්කු වගේ ගිනි අරගෙන ඔළුව මගේ පිටිකොට පිටිහල රැට කන්න ඉදිහාපන් පවුල් කාලා ඇති වෙලානේ ගෙට පලයන් මගේ පරානේ අවුල් වෙලා මගේ ඔළුව හැම වෙලේම කන බනේනේ පිටිකොට පිටිහල රැට කන්න ඉදිහාපන් කරි පොතේ රෙසිපි වැඩක් නෑ ඔය හැම් බේකන් චීස් බටර් මට දිරවන්නේ මොකටද තව කතා ස්පෙෂල් මුකුත් එපා මගේ ආදරේ වැඩි වෙන්නයි දොල දුක හෙට නැති වෙන්නයි පිටිකොට පන්නුනේ පිටිහල පන්නුනේ හෙට උදේට කන්නට මට ඉදියා පංගුනේ පිටිකොට පන්නුනේ පිටිහල පන්නුනේ හෙට උදේට කන්නට මට ඉදියා පංගුනේ ඒ හෙට උදේට කන්නට මට ඉදියා පංගුනේ හෙට උදේට කන්නට මට ඉදියා පංගුනේ ඇත්තරම මේ රම්බරි ගීතය හරහා මම ගායකයෙක් වුණා. ඒ කියන්නේ මම වෘත්තීමය ගායකයෙක් වුණා. මොකද මාව සල්ලි දීලා මිනිසු ගත්ත. මම එකින් ජීවත් වෙන්න ගත්තා. ඉතින් ඊට පස්සේ ඒ කියන්නේ පොඩි රාමුකට කොටු වෙන්න ආවා මම මේ බයිලා ගායකයෙක්. මොකද හැබැයි රම්බරි කියන්නේ මගේ පළවෙනි ගීතය. පළවෙනි බයිලා ගීතය. ඒ කියන්නේ මම ඊට කලින් බයිලා කියලා තිබුණේ නැහැ. හරිද? හැබැයි මගේ වෙන පැතිකඩක්. ඒ කියන්නේ මගේ සංගීත ශාස්ත්‍රයේ වෙන පැතිකඩක් පෙන්නපු ගීතයක් තමයි මේ ලබඳිය කියන ගීතය. ලබඳිය කියන ගීතයත් එක්ක ගොඩක් මට වෛර කරපු ගෑණු ළමයි එහෙම මට ආදරය කරන්න ගත්තා. කොහොමද සින්දු අහන්න ගත්තා මගේ මූණ බලන්නේ නැතුව. හරි.
ඒත් එක්කම අතරම කට්ටිය හිතුව මේ අමුතු රම්බරි කියපු එක්කෙනාමද මේ කියන්නේ කියලා අන්න එහෙම පොඩි ප්‍රශ්න දෙක තුනක් කට්ටියට මතුවු. ඉතින් ලබන්දිය ගීතෙන් මගේ ජීවිතය ඇත්තටම ආලෝකමත් කළා කියලා කිව්වොත් හරි. ඉතින් අද ඒ ගීතේ ඔරිජිනල් රෙකෝඩින් එකේ හිටපු රකිත ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා පර්කෂන්. මගේ ගොඩක් ගීතවල වාදනය කරපු වාදකෙක් තමයි රකිත කියන්නේ. ඉතින් ඇත්තටම ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ තාල වාදන භාණ්ඩ ප්ලේ කරන වාදකෙක්. ඉතින් ඇත්තටම මේ ගොඩක් සන්තෝසයි ඒගොල්ලොත් එක්ක ඉන්න ලැබීම ගැන. අද දවසේ මහේෂ් අයියත් එක්ක එකතු වෙන මහේෂ් අයියගේ පුත් ඒෂාන්. ඒෂානුයි රෝචන ඒත් එක්කම තිසර එකතු වෙලා පොඩි පියානෝ එකයි චෙලෝ එකයි වයලින් එකයි එකතු කරලා නිකන් එකුස්ටික් ෆීල් එකක් එන්න හරි ලස්සන සිම්පල් මියුසික් එකක් හදලා තියෙනවා මේ ලබන්දිය ගීතෙට. ඉතින් ඒෂාන් මල්ලි ගැන කියන්න ඕනේ ලංකාවට සම්පතක්. මම ඔහුගේ රසිකෙක්. මොකද මේ වගේ පොඩි වයසකින් මේ වගේ දස්කම් පාන එක ගැන ලංකාවේ අපි ඔක්කොම ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් මෙහෙම කියද්දි අපේ මහේෂයට ලොකු ආඩම්බරයක් එනවා. යකෝ මගේ පුතා ගැන නේද මේ කියන්නේ කියලා. ඉතින් ඔව් මටත් පුතෙක් ඉන්නවා දැන් අවුරුදු දෙක. ඉතින් අපේ පුතාටත් මම එවනවා ඒෂාන් මල්ලිගාව පියානෝ ඉගෙන ගන්න. ඉතින් අපි සින්දුව හමු ලබෙන්දි. ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් ඒ කියා සුදු හංස තටුවේ සැතපෙලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැදියේ ලබැදියේ මා සිතුම් සිර කළා ලබැදියේ මා සිතින් පෙම්
ගන්න සුරදේ අපතම ලබැදියේ ලබැදියේ දෙල් ස්ටඩියක අද මම ගායන කරන හැම ගීතයකම වගේ තනුව මගේ ගීත ගී පද රචනය මනුරංග විජේසේකරගේ. ඉතින් ඊළඟට කියන්න යන ගීතය මියසික් අපි ඔක්කොම එකතු වෙලා කියලා කියන්නේ මායි ඩැඩී සංගීත කණ්ඩායමයි, විරේෂ් කුරේ, නිමන්ත, ශමිල, ගයාන් මේ ඔක්කොම මතක් කරනවා. මොකද අපි ඔක්කොම එකතු වෙලා තමා සංගීතය නිර්මාණය කළේ. ඊළඟට කියන්න යන ගීතය රම්බරි අවුට් කළාට පස්සේ, රම්බරි රිලීස් කළාට පස්සේ ඊළඟට ආපු ගීතය තමයි මේ සුදුගවම කියන ගීතය. ඒක තමයි මම කියන්න යන්නේ. ඉතින් මේක කියද්දි ගොඩක් කට්ටිය කිව්වා සුදුගවම දානවද නැද්ද, මොකද්ද මේ සුදුගවම කියලා කියන්නේ, ඊළඟට ලබෙන්දියේ දානවද සුදුගවම දානවද අන්න එහෙම ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ මම එකහෙලා කියලා සිටියා, මම මගේ හිතර කිව්වා ලබෙන්දියේ දැම්මොත් එහෙම සුදුගවම දාන්න වෙන්නේ නැහැ, මොකද මොකක් හරි කියලා එහෙම එකක් ආවා. ඊට පස්සේ මම හිතුවා කමන්නේ කොහොම හරි කරලා සුදුගවම අවුට් කරනවා කියලා. ඉතින් මේකේ මුල් ගායනය මායි නටාෂා පෙරේරයි තමා ගායනා කළේ. අද මාත් එක්ක මේ ගීතය ගායනා කරන්නේ ගයානි කෞශල්‍ය. ඉතින් ගයානිගේ ලස්සන කටහඬින් අපි අහලා බලමු සුදු ගවුම. මාත් එක්ක එකතු වෙලා කියමු.
ස්ටඩියගේ මම කියන අන්තිම ගීත ඉතින් ඉතාමත් මම හිතනවා සුන්දර කාලයක් ගත කරන්න ඇති ඩෙල් ස්ටඩියෝ ලාසිඤ්ඤොත් එක්ක කියලා. ඉතින් බොහොම ස්තුතියි මහේෂ් අයියා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය ඒත් එකම හාමනිස් කියන අපේ යාළුවෝ ටික ඉතාමත්ම ගොඩක් මහන්සි වුණා මේක කරන්න. ඉතාමත් හොඳ ලස්සන කරන්ට මිහිරි දෙයක් දෙන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ගොඩක්ම ස්තුතියි. ඒත් එක්කම ඉතින් අන්තිමටම අපි කියන්න යන්නේ රතු පාට සුදු පාට වුණාට පාට පාට බලබල ඉන්න එපා. හොඳට දෙන දෙයක් කණ්ඩ කියලා තමයි කියන්නේ. යන්නේ රතු රට කජු තමයි කියන්නේ යන්නේ සින්දුව. රටකජු සුතු රටකජු දෙකට උයාලා රතු චීත්ත දෙජාතියෙන් ගෞමක් මහලා සමර අයියාගේ සරමේ සමර ගෑවිලා ඒව අනේ හොද ගන්න වතුර මදිලා චුඩි ටීචගේ ටෝච්චගේ බැටරිය බැහැලා අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරලිලා කැහැල් බද්දරින් තරඟට බයිල ඇහෙනවා ඩෙල් ස්ටුඩියෝ වගේ ඒව නැගලම යනවා රම්පෙන පොරි හැලෙයි දෙල් කහෙ පොල් හැදේ ගොම්පෙට හරි දුරයි වියද කොටියයි දෙල් කඳ බොලෙන් ගෙන හොඳ කිරියලුවා වාගේ සින්දු කොතා කියලා බැලුවා මේ වගේ සින්දු කොතා කියලා බැලුවා ගම්පෙට පොරි හැලේ දෙල් කඳ පොල් හැදේ ගොම්පෙට හරි දුරයි වියද කොටියයි දෙල් කඳ බොලෙන් ගෙන හොඳ කිරියලුවා වාගේ සින්දු කොතා කියලා බැලුවා මේ වගේ සින්දු කොතා කියලා බැලුවා මහරජිනට බයිලා කියනවා විලියම් කුමරුට ඩොලැක්කි කහමු කියනවා ආනමාලු අරංගි හිම්බෙකට දෙනවා ලන්ඩන්ඩල පරේ මැද්දෙ කොකිස් පදිනවා සරිගප්පි අරංගි සාරි මහනවා වයිට් හවුස් කුලියට ගෙන කඩේ දානවා සාරි කඩේ වැඩ කරන්න මතුරි ගේනවා අතු ගන්න ශාරුක්කට එන්න කියනවා රම්පෙට පොරි හැලෙයි දෙල්කහෙ පොල් හැදෙයි ගොම්පෙට හරි දුරයි වියද කොටියයි දෙල් කඳ බොලෙන් ගෙන හොඳ කිරියලුවා වාගේ සින්දු කොතා කියලා බැලුවා මේ වගේ සින්දු කොතා කියලා බැලුවා රම්පෙට පොරි හැලෙයි දෙල් කඳ පොල් හැදෙයි ගොම්පෙට හරි දුරයි වියද කොටියයි දෙල් කඳ බොලෙන් ගෙන හොඳ කිරියලුවා වාගේ සින්දු කොතා කියලා බැලුවා මේ වගේ සින්දු කොතා කියලා බැලුවා Sin, sin, no, no.
සංගීත දහනමද අවුරුදු 4කට කලින් නම් ඔය කට්ටිය නෑ කියලා කිව්වේ. හැබැයි කමන්නේ දැගුණත් අහන්න අවශ්‍ය නෑ. දැන් මේ සින්දු අහගෙන හොඳට නැටුවනක් හන්න. වෙන මුත් කරන්න ඕනේ නෑ. හරි. එහෙනම් අපි බුද්ධිකයියා ගමු. චක්තේ ලංකා කියලා කොඩිය වඩනවා. චක් නෝරිස් අරක් ඇවිත් ඔබුත් අයිනවා. චක්කල්ලන අම්බයර්ලා මේට ගේනවා. ඇස්සතුලේ වංගු ඇද්ද හොයලා බලනවා. ලෝකාන්තේ බලන්න තනියම යනවා පාට පාට කොල්ල අරගෙන රොකට් හදනවා රොකට් අවල බලංගොඩදී එකතු කරනවා අවදා හරි සිංහ කොඩිය හදේ ගන්නවා රම්පෙට පොරිහලේ දෙල්කඳ පොල්කදේ රොක්පෙට හරි දුරයි වියද කොඩියයි දෙල්කඳ පොලෙගෙන හොඳ කිරියලුවා වාගේ සින්දු ගතා කියලා බැලුවා උනේ වගේ සින්දු ගතා කියලා බැලුවා රම්පෙට පොරිහලේ දෙල්කඳ පොල්කදේ රොක්පෙට හරි දුරයි වියද කොඩියයි